आइबोवा, आदरणीय दुए पुते, हाई श्रेणीय पुरवैसी अध्यापन विषय का दाल पलमु एक केवन अपे पासले नमति एक के तवत पाडमक्पन ऐतिवासिकं भुक्ति विदिमि युतुकं हा गतिमिट करो अदिनेदी मा उबहा समग संबंध बन्ने गंपा भंडारनाथ विद्यालय आचार्य डीएम सुकुन दिशा नायक आदरणीय दुए पुते अद पाडवय बलम ऐतिहासिकं भुक्ति विंदिमिन युतुकं हा अगतिं विटुकिरे ओब पासले सामाजिक वशे ओबट विदाकार हिमिका वरप्रसाद लभेन अपि बलम ओबट पासले सामाजिक वशे ओबट लभेन ऐतिहासिकं नेतन वरप्रसाद मनोद मे वरप्रसाद उबगे जीवित सार्थक करसले साजिक लेस उपसतु ऐतिहासिका अद्यापने लिमटी ऐतिह उपट फलम श्रेणी सित धातुवन श्रेणी दक्वा पासले अद्यापन लिमटी ऐतिहाती ये ऐतिहट लभन ऐतिहा इवे उपट तिब्बे दक्षता उबगे हकियावन सन्वर्तने ऐतिह आरक्षा सहित सिटी ऐतिह समलकुमति ऐतिह तम अदास प्रकाश किरीमटति ऐतिह सहोदर शिशु शिशुन असुर किरीमटति ऐतिह तम अनन्यतावे रेखगणीमति मिवनी ऐतिहासिकसट किमिवेनवा उब पासले सामाजिक कुलसे मे ऐतिहासिकम उबट वेदगात्वन्ने मे ऐतिहासिकम उबके जीवित सार्थक दुईपुते वेदगत्न इति मे ऐतिहासिकम आरक्षा कर दीमट उबट रजे विशाल पासुकम सपेन उबट उबे ऐतिहासिकम आरक्षा कर गणीमट सह उबगे हेकियावन वर्धने कर गणीमट रजे उबट विविध पासुकम सपेन अभी बलमुदे मनोदे पासुकम किल एक नोमिले अध्यापने लबादी उबट रजें लबेन पासुकमा अभी दन्नो अपे रटे नोमिले अध्यापने लबादी मे कटयुत सिदुवर लबान्ने लंकावे हिटु प्रकट नायकेकु सी डब्ल्यू डब्ल्यू कन्नंगर महता එතුමා තමයි අපට නොමිලේ අධ්‍යාපන ලබා දීමට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කරන්නේ. එම නිසා අපි හැමෝම නොමිලේ අධ්‍යාපන ලබන්නේ එතුමාගේ කරපු සැබෑ කාර්ය නිසා. ඔබ නොමිලේ පාසල් පෙළපොත්. ඔබ එක වසරේ එක ශ්‍රේණියේ සිට දැන් සිටින හය ශ්‍රේණි දක්වා ඔබගේ ඉගෙන ගන්නා සියලු විෂයන් වලට රජයෙන් පෙළපොත් නොමිලේ ලබා දෙනවා. ඒ වගේම නොමිලේ පාසල් නිලැඳු ප්‍රති ලබා දීම विद्यागार पासुकम क्रीडा उपकरण सपेम पुस्तकाल पासुकम सपेम एवगेम परिगणक पासुकम सपेम भाषागार पासुकम सपेम आदि विविध पासुकम ओबट रजे मगि लबादेन इतिं आदरणीय दुवे पुते ओब मिम ऐतिहासिकम भुक्ति विंदीमेदी मे ऐतिहासिकम ओब බොහොම හොඳින් ආරක්ෂා කරගන්න ඕන. ඉතින් ඒ ඔබගේ ඓතිහාසිකම් ආරක්ෂා කර ගැනීමට රජය විවිධ පහසුකම් ලබා දෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ඓතිහාසිකම් භුක්ති විඳීමේදී ඒහා බැඳුණු යුතුයකම් ඉටු කිරීම පිළිබඳව ඔබගේ අවධානය යොමු යුතු වෙනවා. එසේ යුතුයකම් ඉටු කිරීම ඔබේ ඓතිහාසිකම් තවදුරටත් තහවුරු වීමට හේතු වෙනවා. දවදන්නවා අධ්‍යාපන ලැබී ඔබේ ඓතිහාසිකම එම නිසා ඔබගෙන් ඉටු වූ යුතුයකම් තියෙනවා අපි දැන් බලමු දුවේ පුතේ මොනවද මේ ඔබට ඔබගෙන් ඉටු වූ යුතුයකම් දැන් අපි හිතමු දැන් අපි දැනගත්තා ඓතිහාසිකම් කියන්නේ මොනවද කියලා ඓතිහාසිකම් කියලා අදහස් කරන්නේ සමාජයේ පුද්ගලයෙකුට ලැබෙන වරප්‍රසාද එබැවින් ඉන්නේ ඓතිහාසිකම් समग्र वैद्य युतुका उब युतुका
ඔබ ඉටු කරන්න ඕනේ. දැන් ඔබ දන්න ඔබට ලැබෙන අයිතිවාසිකම් තමයි අධ්‍යාපන ලැබීම අයිතිවාසිකම්. ඉතින් ඔබගෙන් ඉටු විය යුතු යුතුකම් සමූහයක් තියෙනවා. හොඳින් ඉගෙනීමේ කටයුතු වල නිරත වීම, විනයගරුක වීම, නීතිගරුක වීම, සසු ලමුන් සමග සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම, ඒ ඔබගේ යුතුකම්. එමෙන්ම සසු ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන අන්දමින් කටයුතු කිරීමද ඔබගේ යුතුකමක් වෙනවා. ඔබේ යහළු ඉහළියන් අයහපත් ක්‍රියාවල යෙදීමින් වළක්වා ගැනීමද ඔබේ සතු යුතුකමක් හා අගකීමක් වෙනවා. එම නිසා සමුහිටම ඔබගේ යහළු ඉහළියන් යහපත් ක්‍රියාවන්ට යොමු කර ගැනීම ඔබගේ තවත් වැදගත් යුතුකමක් වෙනවා. ඒ වේ ඒ ආකාරයකට පුළුවන් වෙනවා අපේ පාසලේ සම්පත් ආරක්ෂාකර ලෙස පරිහරණය කරගන්න. ඒත් ඔබගේ ඔබට තවත් වැදගත් වක්කීමක් තමයි පාසලේ සම්පත් ආරක්ෂා කර ගැනීම. ඒ වගේ ඔබගේ ඔබට ඉන්න ගුරු දෙමව්පියන්ට ඔබ දන්නා ඔබගේ පාසලේ ගුරුවරුන් ඔබ වෙනින් විශාල මහන්සියක් කරන ඔබට අධ්‍යාපනය ලබා දෙන. ඉතින් ගුරු දෙමව්පියන්ට කීකරු වීම, ගෞරව කිරීම ඔබෙන් ඉටු යුතු යුතුකම. ඔබට පාසල තුල ආරක්ෂා සහිතව සිටීමට අයිතියක් ඇති අතර සිසු ළමුන්ටත් ඒ අයිතිය තියෙනවා. ඒ වගේම පුතේ ඔබ ජීවත් වෙන පරිසරය ආරක්ෂා කිරීමට දායක වීමද ඔබෙන් ඉටු යුතු තවත් වැදගත් යුතුකමක්. පන්ති කාමරය පිරිසිදුව අලංකාරව තබා ගැනීම ඔබගෙන් ඉටු යුතු තවත් යුතුකමක්. ඒ වගේම දුවේ පුතේ අපි දන්නවා අපේ සමාජයේ විවිධ ජන වර්ග අයත් සහෝදර සහෝදරයන් ඉන්නවා. ඉතින් අප පාසලේ අපි කෙනෙක්ව ඉගෙන ගනිමින් කටයුතු කරද්දී අපි අන් අයගේ ආගම, අන් අයගේ සංස්කෘතිය ආරක්ෂා වෙන ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඒකත් අපේ වැදගත් වගකීමක් වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබ තේරුම් ගත්තා ඔබගේ අයිතිවාසිකම් මොනවාද? ඒ වගේම ඔබ අයිතිවාසිකම් භුක්ති විඳීමේදී ඔබ ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් මොනවාද කියලා. අපි දැන් බලමු ඔබ හා ගුරුවරුන් අතර පවතින අන්‍යෝන්‍ය යුතුකම් හා වගකීම් මොනවාද කියලා. ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර අන්‍යෝන්‍ය යුතුකම් අපි ඉටු කරගන්න ඕනේ. ගුරුවරුන් හා සිසුන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියොත් අපේ අධ්‍යාපන කටයුතු වලට ඉතාම සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ආදරණීය දුවේ පුතේ, ගුරුවරුන් හා සිසුන් අතර සම්බන්ධතාවය ඉතා වැදගත් වෙනවා සාර්ථකව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. අපි දැන් බලමු ගුරු මණ්ඩලය වෙනුවෙන් ඔබෙන් ඉටු විය යුතුකම් මොනවද? ඔබ මොනවද ගුරු දෙමව්පියන් වෙත ඔබ කළ යුතු යුතුකම්? ඔබගේ වගකීම් මොනවද? හොඳින් ඉගෙන ගැනීමේ කටයුතු ලැබීම. දැන් ඔබට අයිතියක් තිබුණා අධ්‍යාපන ලැබීමයි තියෙන්නේ. ඔබගෙන් ඉටු යුතු වැදගත් යුතුකමක් තමයි හොඳින් ඉගෙන ගැනීමේ කටයුතු ලැබීම. ඒතර ඔබ අධ්‍යාපන කටයුතු වලදී, ඔබ ඉගෙන ගන්නා විෂයන් වලදී ඔබ හොඳින් ඉගෙනගෙන ඒ සඳහා ගුරුවරුන් කියන ආකාරයට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී උදව් කිරීම, සහාය වීම, අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, පන්තියේ කටයුතු වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් විෂය බාහිර කටයුතු වෙන්න පුළුවන්, ඔබ උදව් කරන්න ඕනේ. ඒ වගේම ගුරු අවවාද අනුශාසනා පිළිගෙන කටයුතු කිරීම. හැම විටම ගුරු දෙමව්පියන් ඔබට අවවාද අනුශාසනා කරනවා. ඔබ ඒවා පිළිගෙන ඔබ ඒවා තුලින් ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒක නිසා ගුරු අවවාද අනුශාසනා පිළිගැනීම තවත් වැදගත් ඔබගේ යුතුකමක් වෙනවා. ඒ වගේම ආචාරශීලී වීම, ගුරුන්ට කතා කරන විදිය, ඔවුන්ට ගරු කරන විදිය, ඔවුන් සමග අදහස් හුමාරු කරන විදිය, මේ වගේ අපි ගුරුන් සමග කටයුතු කරද්දී ආචාරශීලී වෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට ගරු කරන්න ඕනේ, කීකරු වන්න ඕනේ. මේ ආදී යුතුකම් රස ඔබ විසින් ගුරුවරු නැත්නම් ගුරු දෙමව්පියන් වෙත ඉටු කරන්න ඕනේ දුවේ පුතේ. ඉතින් මං හිතන්නේ ඔබ තේරුම් ගත්තා ගුරු දෙමව්පියන් වෙත ඔබ ඉටු කළ යුතුකම් මොනවද කියලා. අපි දැන් එහෙමනම් බලමු
ගුරු දෙමෝපියන්ගෙන් ඔබට ඉටු විය යුතු යුතුකම් මොනවද කියලා. ඒක ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ඉටු කරන යුතුකම්. ඔබට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන සඳහා ගුරු දෙමෝපියන් විශාල වශයෙන් කැප වෙනවා. ඔබේ ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් ඔබ වෙනුවෙන් ඉටු කරන ඉතා වැදගත් වගකීමක් වෙනවා. ඔබ සැම යහපත් දරුවන් බවට පත් කිරීම ගුරු මණ්ඩලයේ වගකීම හා යුතුකම් වෙනවා. ඒ සඳහා ඔබට ගුරුවරයන් නොයෙකුත් අවවාද ඔබ වෙත ලබා දෙනවා. ඒ අරමුණ තමයි අනාගතයේදී ඔබට යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම. ඉතින් ගුරු දෙමාපියන් ඔබට කරන විශාල යුතුකමක් තමයි ඔබට හොඳ අධ්‍යාපනයක් ලබා දීම. ඒ වගේම තවත් ගුරුවරුන්ගෙන් ඔබට ඉටු විය යුතු යුතුකමක් තමයි ඔබට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය. ඔබ පාසලේදී ඔබව ආරක්ෂා කරන්න ඔබට රැකවරණය දෙන්න ගුරු දෙමාපියන් විශාල මහන්සියක් ගන්න. එවිට ඔවුන් ඔබගේ ආරක්ෂාව තහවුරු කරනවා. එමෙන්ම ඔබගේ විවිධාකාර ගැටලු පුති ඔබට උපදෙස් ලබා දෙන උපදින ගැටලු निराකරණය කර ගැනීමට ඔබට ගුරුවරුත් මඟ පෙන්වනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරගෙන යාමේදී ඔබ යම් යම් විෂය ගැටලු ඔබ මුහුණ දීමේදී ඔබට ඒව විසඳා ගැනීමට උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ජීවිතයේ එදිනෙදා සිදුවන ගැටවලදී පවා ඔබට ගුරුවරුන් විශාල වශයෙන් උදව් කරනවා. ඒව ජයග්‍රහණය කරන්න. එම නිසා ගුරුවරුන්ගේ උපදෙස් පිළිගැනීම ඔබගේ යුතුකමක් වෙනවා. ඉතින් දුවේ පුතේ අපි දැන් තේරුම් ගත්තේ මේ ගුරුවරුන් විසින් සිසුන්ට කරන වැදගත් යුතුකම්. ඉතින් ගුරුවරුන් සහ සිසුන් අතර තියෙන මනා සමානතාවය වැදගත් වෙනවා අධ්‍යාපන කටයුතු හා අනිකුත් කටයුතු සාර්ථක කරගන්න. ඉතින් ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර අන්‍යෝන්‍ය යුතුකම් ඉටු කර ගැනීම පාසලේ සෑම කටයුත්තක්ම සාර්ථක කරගන්න වැදගත් වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබ තේරුම් ගත්තා ඔබගෙන් ගුරුවරුන්ට ඉටු විය යුතුකම් සහ ගුරුවරුන් විසින් ඔබට ඉටු විය යුතුකම් මොනවද කියලා. ඒක ඔබ තේරුම් ගත්තා මේ යුතුකම් ඉටු කිරීමෙන් ඔබගේ අධ්‍යාපනික ජීවිතයේ ඔබව යහපත් පුරවැසියෙකු ලෙස බිහි කරන්නට වැදගත් වෙන බව. අපි ඊළඟට කතා කරන්න යන්නේ තවත් වැදගත් සම්බන්ධතාවයක් ගැන. ඒ තමයි පාසල හා සමාජය අතර පවතින සම්බන්ධතාවය. ඉතින් අපි තේරුම් ගත්ත කලින් පාඩමේදී ගුරුවරුන් හා සිසුන් අතර සම්බන්ධතාවය ගැන යුතුකම් මොනවද කියලා. තවත් වැදගත් මාතෘකාවක් තමයි පාසල හා සමාජය අතර සමැදියාව. අපි දන්නවා පුතේ පාසල සමාජයේ අපේක්ෂා කරන අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරන සමාජයට අත්‍යවශ්‍ය ආයතනයක්. සමාජයේ අපේක්ෂා කරන අවශ්‍යතා ඉටු කරන වැදගත් ආයතනයක්. පාසල තුල ක්‍රියාත්මක කරන සියලු ක්‍රියාකාරකම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා මෙහෙයීමට අරමුණු කරගෙන සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඔබට ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න තමයි මේ පාසල ඔබට වැදගත් වන්නේ. ඉතින් පාසල මේ ආකාරයට දියුණු කරන්නට පාසලේ කටයුතු සංවර්ධනය කරන්නට විවිධ කණ්ඩායම් ඉන්නවා. අපි ඔවුන්ට කියනවා ප්‍රජාව කියලා. අපි බලමු පාසලත් එක්ක සම්බන්ධ වෙන කණ්ඩායම් හා සංවිධාන මොනවද කියලා. මේ සටහනේ ඔබට පේනවා පාසල හා අවට ප්‍රජාව අතර පවතින විවිධ සම්බන්ධතා. පාසලට උදව් කරනවා ආදි ශිෂ්‍යාවන්. පාසල හැරගිය ඔබගේ අයියලක්කල දෙමව්පියන් සුබපතන්න විවිධ සංවිධාන රාජ්‍ය සංවිධාන වෙන්න පුළුවන් රාජ්‍ය නවන සංවිධාන වෙන්න පුළුවන් මහජන නියෝජිතයන් රජනජේ නියෝජිතයන් විදියට මේවැනි විවිධාකාර කණ්ඩායම් පාසල සමග සමුදතා පවත්වනවා. එම නිසා මේ පාසල වැදගත් තැනක් වෙනවා. ඒ නිසා දුවේ පුතේ
මේ පාසල හා සමාජය අතර අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වීමේදී පාසලෙන් සමාජයටත් සමාජයෙන් පාසලටත් සේවා සැපයෙනවා. එම ඒ ආකාරයට පාසලෙන් සමාජයටත් සමාජයෙන් පාසලට සේවා සැපයීම මගින් මේ සමාජය යහපත් සමාජයක් වීමට හේතු වෙනවා. අපි දැන් මුලින් බලමු පාසලෙන් සමාජයට සැපින සේවා මොනවද කියලා. පාසලින් සමාජයට මේ සමාජය කියන්නේ මොකද්ද? අප ජීවත් වන පරිසරය. අප ජීවත් වන පරිසරයට අපි කියනවා සමාජය කියලා. ඒත් පාසලින් සමාජයට සැපින සේවා මොනවද? යහපත් පුරවැසියන් බිහි කරනවා. ඒත් පාසලින් කරන වැදගත්ම කාර්යයක් තමයි යහපත් පුරවැසියන් නීතිගරුක විනයගරුක පුරවැසියන් බිහි කිරීම. ඒත් සමාජයට ඕන් ගියාම ඕන් සමාජයේ තුල යහපත් දේ කිරීමට කටයුතු කරනවා. ජනතාවගේ සාක්ෂරතාව වැඩිදියුණු කරනවා. ඔබට මතක ඇති ඔබ පුංචි කාලේදී ඔබ එක ශ්‍රේණියේදී ඔබ අකුරු ඉගෙන ගත්තා. ඔබගේ එක ශ්‍රේණියේ පළමු ශ්‍රේණියේ ගුරුතුමා හෝ ගුරුතුමියගේ. දැන් ඔබ දන්නවා දැන් ඔබ හයි ශ්‍රේණියට ඇවිල්ලා. දැන් ආදරණීය දුවේ පුතේ ඔබ හයි ශ්‍රේණියේදී ඔබට භාෂාව කතා කරන්න, ලියන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. අන්‍ය ආකාරයට භාෂාවක් තේරුම් ගන්න ලියන්න අවබෝධ කරගන්න තියෙන හැකියාවට කියනවා අපි සාක්ෂරතාවය කියලා. ඒ සාක්ෂරතාවය වැඩි දියුණු කරන්නේ පාසලෙන්. ඒතර සමාජයේ මිනිසුන්ට ඒ සාක්ෂරතා කටයුතු කරගෙන යාමට වැදගත් වෙනවා. ඒ වගේම අනාගත නායකයන් පුහුණු කිරීම. රටට වැඩදායි නායකයන් පුහුණු කරන්නේ පාසල මගින්. ඔබට මතකයි ඔබ පුංචි කාලේදී එක ශ්‍රේණියේදී පන්ති නායකයා වුණා. විෂය නායකයා වුණා. ඔබ දැන් ඉදිරියේදී එම නායකත්වයෙන් එහාට ගිහිල්ලා ශිෂ්‍ය නායකයන් බවට පත් වෙනවා. එතකොට මේ නායකත්ව පුහුණුව ඔබ පාසලෙන් ලබා ගන්නා ඔබට වැදගත් වෙනවා. ඔබ සමාජයේ නායකයන් බවට පත්වන. ඒතර සමාජයේ සිටින නායකයෙක් වැදගත් ආයතන නායකයෙක් රටේ ජනාධිපතිවරු අගමැතිවරු ආදී වශයෙන් නායකයන් වීමට මඟ පාදන්නේ පාසල. ඒ වගේම දරුවන්ට අධ්‍යාපන ලබා දී යහපත් ජීවිතයක් ගත කිරීම මඟ පාදනවා. ඔබට ඔබගේ ජීවිතයේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නේ පාසල. ඉතින් ඔබ සමාජයට ගියාම සමාජයේ ජීවත් විය යුතු ආකාරයේ පිළිබඳව කොහොමද යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න කියලා දෙන පාසල. මේ විදිහට මේ පාසලෙන් ලැබෙන වැදගත් සේවාලි සම්බන්ධ කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ අමතරව දරුවන් විනය ගරුක පුද්ගලමුණු පත් කරනවා. දරුවන්ගේ දක්ෂතා එළි දක්වනවා. ප්‍රජාවට විවිධ පණිවිඩ ලබා දෙනවා. අපි දන්නා පුතේ පාසලෙන් අප ජීවත් වන පරිසරයට විවිධ පණිවිඩ ලබා දෙනවා. මොනවද ලබා දෙන පණිවිඩ? අපි දැන් බලමු පාසල මගින් අවට ප්‍රජාවට අවට කණ්ඩායම්වල ලබා දෙන පණිවිඩ. දරුවන් පාසල් ලැබීම වැදගත්කම. සෑම දරුවෙක්ම අධ්‍යාපන ලැබීම අනිවාර්යයි. ඉතින් දරුවෙක් පාසලට ගියාම ඒ දරුවා යහපත් පුරවැසියෙකු ලෙස බිහිවීම සමාජයට වැදගත් වෙනවා. ඉතින් හැම දරුවෙක්ම පාසල් ලැබීම වැදගත්කම ගැන පාසලමකින් ප්‍රජාවට දෙන පණිවිඩයක්. ඒ වගේම යහපත් සෞඛ්‍ය පුරුදුවට මුරු කරනවා. ඔබට කුඩා කාලයේ සිටම පන්ති භාර ගුරුවරුන්, විෂය භාර ගුරුවරුන් යහපත් සෞඛ්‍ය පුරුදුවලට ගුරු කරවන. ඒට ඔබ සමාජයට ගියාමත් ඒ සමාජයේ ප්‍රජාවත් ඔබ දැනුවත් කරනවා ඒ යහපත් සෞඛ්‍ය පුරුදු පුරු වෙන ලෙස. පරිසර රැකගැනීම වැදගත්කම. ඔබට පාසලේදී කියලා දෙනවා පරිසර රැකගන්නේ කොහොමද කියලා. එවිට ඔබ සමාජයට ගියාම ඔබ පරිසර රැකගන්න කටයුතු කරනවා. ඒ වගේම නිසි පෝෂණයක් පිළිබඳ වැදගත්කම. ඔබ ඉගෙන ගන්නා විවිධ විෂයන් වලදී ඔබට නිසි පෝෂණයක් සහිත ආහාර වේලක් ලබා ගන්නී කිසිද බව ඔබ දැනගන්නවා. එවිට ඔබ සමාජයට ගියාම සෞඛ්‍ය ආරක්ෂිතව ඒ පෝෂණ ලබා ගන්න ආකාරය විලම තේරුම් ගන්නවා. මේ ආදී වශයෙන් අවට ප්‍රජාවට විවිධ පණිවිඩ ලබා දෙනවා පාසල මගින්. අපි දැන් කතා කරේ පාසලෙන් සමාජ ලබා දෙන සේවා. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි දැන් බලමු සමාජයෙන් පාසලට ලබා දෙන සේවා මොනවද කියලා. පාසලෙන් සමාජයට වගේම සමාජයෙන් පාසලටද විවිධ සේවා සැපයෙනවා. මොනවද බලමු ඒවා.
පාසලේ සංවර්ධන කටයුතු වලට සහාය වෙනවා. මේ පාසල් ප්‍රජාව පාසලේ පාසල් ප්‍රජාවට පාසලෙන් බැහැර ඉන්න සමාජීය ප්‍රජාව උදව් කරනවා. පාසලේ සංවර්ධන කටයුතු වලට මොනවද? පාසලේ ගොඩනැගිලි වලට, පාසලේ භෞතික සංවර්ධනයට ආදී දේවල්ට උදව් කරනවා. ඒගොල්ලෝ පාසලේ සතු දේපල ආරක්ෂා කිරීමට. දැන් පාසලේ විවිධ දේපල තියෙනවා. ඒවා ආරක්ෂා කරන්න හැමෝිටම සමාජීය කටයුතු කරනවා. ඒගොල්ලෝ පාසලවට සමාජයේ විවිධ සංවිධාන වලින් පාසලට අවශ්‍ය සේවා සපයනවා. අපි දන්නවා රෝහල වෙන්න පුළුවන්. ඒ වගේම පොලිසිය, ඒ වගේම බැංකුව, ඒ වගේම අනිකුත් ආයතන පාසල විවිධ සේවා සපයනවා. ඒ වගේම පාසලේ විවිධ උත්සවයන්ට සහභාගී වෙන විවිධ ප්‍රජාවේ කණ්ඩායම්. ඒ වගේම ප්‍රජාවගේ සංස්කෘතික උරුමයන් හා සමාජ හරයන් පාසල් විෂය මාලාවට ඇතුළත් කරලා තියෙනවා. ඒතර මේ වගේ වැදගත් සේවා සමාජය මගින් පාසලට ලබා දෙනවා. ඉතින් මේ විදිහට මේ පාසල හා සමාජය කියන්නේ ඉතාම බැඳීමක් ඇති දෙයක්. මේ පාසල හා සමාජය අතර අන්‍යෝන්‍ය බැඳීමක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔබ දැන් දුවේ පුතේ තේරුම් ගත්තා සමාජයෙන් පාසලට සැලසෙන සේවා මොනවද කියලා. අපි දැන් ඊළඟට බලමු පාසල් සංවර්ධන කමිටුව. පාසල හා සමාජයේ සම්බන්ධ කරන තවත් වැදගත් කමිටුවක්. පාසලේ සංවර්ධන කමිටුව කියන්නේ ඉතාම වැදගත් වෙන සංවිධානයක්. බලමු පාසල් සංවර්ධන කමිටුවෙන් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ පාසල් සංවර්ධන කමිටුව දෙමාපිය නියෝජිතයන්, ඒ වගේම ආශිසුන්, ආචාර මණ්ඩල නියෝජිතයන්, සමහර විට කලාප කාර්යාලේ නියෝජිතයන් මේක සමංගිත වෙනවා. මේ පාසල් සංවර්ධන කමිටුවේ ප්‍රධානියා නැත්නම් සභාපතිත්වයේ දරන්නේ විදුහල්පතිවරයා. ඒතරේ පාසල් සංවර්ධන කමිටුව මගින් පාසලට අවශ්‍ය සම්පත් ලබා ගැනීම, භාවිත කිරීම මගින් පාසල ගොඩනැගීමට ශාල කාර්යභාරයක් දක්වනවා. ඒතර පාසල සම්පත්තික දෙමෝපියන් ආශිස්සෙන් එකතු වෙලා පාසල සම්පත්තික ලබා ගැනීමට කටයුතු කරනවා. ඒක නිසා මේ පාසල් සංවර්ධන කමිටුව අතිශය වැදගත් වෙනවා පාසලේ සංවර්ධන කටයුතු කරන්න. ඔබ සමහර විට දැකලා ඇති පාසලේ මේ සංවර්ධන කමිටුව පවත්වනවා. බොහෝ විට දෙමෝපියන් ඒ කමිටුව වලට සම්බන්ධ වෙනවා. බොහෝ දුරට වර්ෂයේ අවස්ථා එකක් හෝ දෙකක් හෝ තුනක් මේ ආකාරයට පාසල් සංවර්ධන කමිටුව පාසලේ පැවැත්වෙනවා. මේ පාසල් සංවර්ධන කමිටුව මගින් පාසලේ සංවර්ධන කටයුතු දියුණු වෙනවා. අපි ඊළඟට බලමු දරුවනේ ආශිෂ්‍ය සමිතිය හා සුබපතන්න. තවත් වැදගත් කණ්ඩායම. පාසලක ආශිෂ්‍යවන් ශිෂ්‍යවන් සමග නිරන්තර සම්බන්ධතාවයක් පාසලේ කටයුතු වල සිදු වෙනවා. අපි දන්නවා ආශිෂ්‍යවන් ඔබ දැක්කේ ඇති සමහර පාසල්වල වෙනම ආශිෂ්‍ය කාර්යාල තියෙනවා. මේ හරහා ඔබට ඔබ ඒ පාසලට විවිධ සේවා ලබා දෙනවා. මොන වගේ සේවාද? පාසලේ ගොඩනැගිලි හා පාසලට අවශ්‍ය උපකරණ, උදාහරණයක් කිව්වොත් ටෙස්ට් පුටු වගේ සපයා දීමට ඔවුන් කටයුතු කරනවා. සමහර විට සිසුන්ට දිවාහාරය සැපීමට උපදේශන සේවා, දරුවන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම, අධ්‍යාපන මඟ පෙන්වීම සහ නායකත්ව මඟ පෙන්වීම සහ නිකුත් ආක්ෂණික මඟ පෙන්වීම කරන්න ඔබට ආශිෂ්‍ය ශිෂ්‍යයන් උදව් කරනවා. ඒ වගේම පාසල විවිධ උත්සවවලදී අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලදී, පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවයේදී, පාසලේ උපන්දින උත්සව අවස්ථාවලදී මේ අතිවිද උත්සවවලදී ආදි සිසුන් ගොඩාක් උදව් කරති. ඔවුන් පාසලට විශාල සේවා රසක් සපයනවා. ඉතින් මේ විදිහට පාසලට අත්‍යවශ්‍යම කණ්ඩායමක් තමයි ආශ්‍රය. ඔබත් අනාගතේ පාසලෙන් බැහැර වුණා, පාසලෙන් ඔබ කවදා හෝ 13 ශ්‍රේණියෙන් ඔබ පාසලෙන් අයින් වුණාම ඔබගේ පාසලට ඔබගේ යුතුකම්, ඔබගේ සේවා ඉටු කිරීමට අදිටන් කරගන්න. ඉතින්
දුවේ පුතේ ඒ වගේම පාසලට තවත් එන කණ්ඩායමක් තමයි සුවපතන්න පාසලේ කටයුතු දැක ඔව් පාසලේ ප්‍රතිඵල හෝ පාසල දරුවන් ගැන දැක බලා විවිධ ආයතන ඇවිත් පාසලට උදව් කරනවා අපි ඔවුන්ට කියන සුවපතන්නන් කියලා ඉතින් මේ ආදී වශයෙන් මොවුන් පාසලේ සංවර්ධන කටයුතු කරගෙන යන්නට ගොඩාක් උදව් වෙනවා එතකොට මේ ආදී වශයෙන් ආශිස් සමිතිය හා සුවපතන්නන් පාසලේ සංවර්ධනයේට අතිශය වැදගත් වෙනවා අපි ඊළඟට කතා කරන්න යන්නේ පාසල හා සම්බන්ධ වෙන මහජන නියෝජිතයන් තර පාසල හා සම්බන්ධ මහජන නියෝජිතයන් ඉන්නවා. අපි දන්නවා පුතේ පාසලක දියුණුව සඳහා මහජන නියෝජිතයන් අනුග්‍රහයෙන් ඔය මධ්‍යම රජය කියලා අපි කියන්නේ ආණ්ඩුව කියලා. ඔය පළාත් සභාව පාසලේ දියුණු කළ යුතු අංශ සඳහා අවශ්‍ය මුදල් පාසලේ උපකරණ ලබා දෙනවා. මේ මහජන නියෝජිතයන් ඇවිල්ලා. එතකොට මහජන නියෝජිතයන් පාසල සම්බන්ධ කර ගැනීමෙන් පාසලේ සංවර්ධන කටයුතු වැඩි කර ගන්නට පුළුවන් වෙනවා. විවිධ කණ්ඩායම් එනවා. සමහරට රජයේ ඉන්න නිලධාරීන් ඉන්න පුළුවන්. වෛද්‍ය නිලධාරීන්. සමහරව ඔබගේ පාසලට ඇවිල්ලා රජයේ මහජන නිලධාරීන් වෛද්‍යවරුන් ඇවිල්ලා ඔබගේ පාසලේ පවත්වන පුතේ වෛද්‍ය සායන. ඉතින් ඔබට උදව් වෙනවා ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න. ඉතින් ඔබට සෞඛ්‍ය ආරක්ෂිත බවක් ඇති කර දීමට ඔබගේ පාසල විවිධ වෛද්‍ය සායන තියෙනවා. දන්ත වෛද්‍ය සායන. ඒ වගේම ඇස් සම්බන්ධ වෛද්‍ය සායන මොනෙකුත් වෛද්‍ය සායන ඉතින් මේ වගේ මහජන නියුත්යන් ඇවිල්ලා ඔබට ඒවට උදව් කරනවා. ඉතින් මේ ආකාරයට මහජන නියෝජිතයන් වැඩගත් වෙනවා. ඉතින් මේ විදිහට දුවේ පුතේ පාසල හා සමාජය අතර විවිධ ආකාර කණ්ඩායම් සම්බන්ධ වෙනවා. ඒතර පාසලෙන් සමාජයටත් සමාජයෙන් පාසලටත් විවිධාකාර සේවා සපයනවා. ඔබ තේරුම් ගත්තා පාසල හා සමාජය අතර පවතින සම්බන්ධතාවය කොහොමද කියලා. ඒතර පාසලට සම්බන්ධ වෙන කණ්ඩායම් ඔබ තේරුම් ගත්තා. ඉතින් ඔබ දැනගත්ත දරුවනේ මේ පාසල හා සමාජය අතර තියෙන ඉතා දැඩි සම්බන්ධතාවයේ කුමක්ද කියලා. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ වැදගත් මාතෘකාව. ඒ තමයි මේ ළමා මිතුරු පාසල්. දැන් ඔබ අවබෝධයක් තියන දුවේ පුතේ පාසල කියන්නේ කොමක්ද කියලා. පාසල කියන්නේ ඔබට බොහොම ආදරේ හිතෙන ඔබ ගොඩක් ගෞරව කරන තැන. ඔය පාසලේ ආදරේ. මගේ ආදරණීය දුව පුතාලා පාසලට හැමදාම යනවා. ඇයි? පාසලේ ආදරේ. ඉතින් ඔබ පාසලට ආදරේ කරාම ඔබට කවදාවත් වරදින්නේ නැහැ. අපි දැන් බලමු මේ ළමා මිතුරු පාසලක් කියන්නේ මොකක්ද කියලා. ඔබට රැකවරණයේ සහිත වාතාවරණයක සුරක්ෂිත වූ පවිත්‍ර පරිසරයක සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ඇති පාසල් ළමා හිතයිසි හෝ ළමා මිතුරු පාසලක් කියලා කියනවා. ඉතින් මේකේ ළමුන්ට රැකවරණයක් තියෙනවා. ළමුන්ට පවිත්‍ර පරිසරයක් තියෙනවා. සෞඛ්‍යාරක්ෂිත පහසුකම් තියෙනවා. අන්න එවැනි ලක්ෂණ තියෙන පාසලකට අපි කියනවා ළමා මිතුරු පාසලක් කියලා. අපි දැන් බලමු ළමා මිතුරු පාසලේ තිබෙන ලක්ෂණ මොනවද කියලා දුවේ පුතේ. ඒ තමයි ජලය හා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් තිබෙන්න ඕන. ඒතර ඔබ දන්නවා ඔබගේ පාසලේ ඔබට අවශ්‍ය කරන ජලය සහ ඔබට අවශ්‍ය කරන සෞඛ්‍යාරක්ෂිත ඔබට වැසිකිලි පහසුකම් ඔබට පාසලේ තියෙනවා. ඒක තිබිය යුතු ලක්ෂණයක්. ඔබේ සුරක්ෂිත වූ ඉගෙනුම් පරිසරයක්. ඔබගේ පන්ති කාමරය, ඔබට ඉගෙනුම් පරිසරයක් ඔබගේ ගුරු මණ්ඩලය සුරක්ෂිතාකාරයෙන් සිටින ඉගෙනුම් පරිසරයක් තිබෙනවා. ඒ වගේම ප්‍රබෝධමත් වූ පන්ති කාමර පරිසරයක්. ඔබගේ පන්ති කාමරයට ගියාම ප්‍රබෝධයක්. ඉතාම ලස්සනයි, අලංකාරයි. ඔබ හරි කැමති පන්ති කාමරේ ඉන්න. ඉතින් ඉතාම ලස්සන පන්ති කාමරයක්. ඔබේ ළමයා කේන්ද්‍ර කරගත් ඉගෙනුම් ක්‍රමයක් තියෙනවා. ඔබ හරි කැමති කණ්ඩායම් ක්‍රියාකාරකම් කරමින් ගුරුතුමා සමග කණ්ඩායම සමග ඔබ මූලික වෙලා ගුරුතුමා පන්ති ගැනීම කටයුතු කරද්දී ඔබත් ඒකට සම්බන්ධ වෙලා ඔබත් ප්‍රශ්න උත්තර ලබා දීලා බොහොම ක්‍රියාශීලී ඉගෙනීම් ක්‍රමයකට ඔබ කැමති. ඉතින් ළමයා කේන්ද්‍ර කරගත් ඉගෙනුම් ක්‍රමයක් ක්‍රියාත්මක වීම
මෙවැනි පාසලක නැත්නම් ළමා මිතුරු පාසලක ලක්ෂණ. ඒ වගේම දුවේ පුතේ විවිධ ආකාරවලින් ඉගෙනුමෙහි නිරත වන දරුවන්ට උදව් කිරීම සඳහා ගුරුවරුන් සී ගැනීම ප්‍රවේද වෙනස් කර ගැනීම. අපි දන්නවා ඔබගේ ගුරු දෙමව්පියන් ඔබගේ ගුරුවරුන් ඔබට ඉගෙනවන කටයුතු විවිධ ආකාරයේ ගැනීම කටයුතු කරන. දැන් ඔබ දන්නවා එදා පැරණි සමාජයේ ගුරුවරුන් භාවිතා කළ කළු ලෑල්ල හුණු කෑල්ල වෙනුවට අද බොහෝ දුරට තාක්ෂණයයි පාවිච්චි කරනවා. සමහර විට ඔබගේ පන්ති කාමර සුහුරු පන්ති කාමර අපි කියන්නේ ස්මාර්ට් පන්ති කාමර ස්මාර්ට් ක්ලාස්රූම් කියලා ඔබගේ පන්ති කාමර අද වෙන්න පුළුවන්. ඉතින් ඔබට නවීන තාක්ෂණික යුතු පන්ති කාමර සහ ගුරුවරුන් ගොඩක් මහන්සි ගන්නවා නවීන ක්‍රමවේදයන් ඔස්සේ උඩු ගන්නවා. තුබාරි කැමති. ඒකත් තවත් ළමා මිතුරු පාසල ලක්ෂණයක්. ඔබට සමහරට ඔබව ඉගෙනීම් කටයුතු කරන්න ඔබට ඉගෙනීම් කටයුතු කිරීමට ඔබ පන්ති කාමරේ එලීට් රැගෙන යනවා. ඔබ හරි කැමති විවෘත පරිසරයකින් ගන්න. ඒකත් අලුත් ක්‍රමවේදයක්. මේ ආදී වශයෙන් ඒ වගේම පාසලේ සැලසුම් සකස් කිරීමේදී හා කළමනාකරණයේදී ප්‍රජාවගේ සහභාගීත්වය. ඒතර පාසලේට පිටින් ඉන්න ප්‍රජාව පාසලේ විවිධ කටයුතු සැලසුම් කර ගැනීමේදී කළමනාකරණය කර ගැනීමේදී සහාය ලබා ගන්න. මේ විදිහට මෙන්න මේ වගේ ලක්ෂණ සහිත පාසලකට අපි කියනවා දුවේ පුතේ ළමා මිතුරු පාසලක් කියලා. ඉතින් ඔබ තේරුම් ගත්තා ළමා මිතුරු පාසලක් කියන්නේ මොකද්ද? ඒ ලක්ෂණ මොනවද කියලා. හොඳයි. එහෙමනම් දුවේ පුතේ අද අපි පාඩමේදී සාකච්ඡා කළා සිසුවෙකු වශයෙන් ඔබ භුක්ති විඳින අයිතිවාසිකම්. ඒ වගේම ඔබට රජයෙන් ලබා දෙන පහසුකම්, ඔබගේ අයිතිවාසිකම් තහවුරු කරගන්න. ඒ වගේම ඔබ අයිතිවාසිකම් භුක්ති විඳීමේදී ඔබ ඉටු කළ යුතු යුතුකම් ගැන කතා කරා. අපි යුතුකම් ඉටු කිරීමේදී ගුරුවරුන් හා සිසුන් අතර අන්‍යෝන්‍ය ඉටු කළ යුතු යුතුකම් මොනවද කියලා පැහැදිලි කරගත්තා. එතකොට දරුවන් ගුරුවරුන්ටත් ගුරුවරුන් දරුවන්ටත් ඉටු කළ යුතු යුතුකම් ගැන අපි කතා කරා. ඒ වගේම දුවේ පුතේ අපි සාකච්ඡා කළා පාසල හා සමාජය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව. දර පාසලට උදව් කරන විවිධ කණ්ඩායම් ගැන අපි කතා කරා. සුබපතන්නන්, මහජන නියෝජිතයන්, ආශිෂ්‍යාවන්, දෙමෝපියන් ආදී වශයෙන් මේ හැම දෙයකින්ම අපිට නිරූපණය කරන්නේ පාසල තිබෙන සම්බන්ධතාවය. ඒ වගේ අවසානයේ අපි සාකච්ඡා කළා ළමා මිතුරු පාසල ගැන. ඉතින් මම විශ්වාස කරනවා ඔබට අද මේ පාඩම හොඳින් තේරුම් ගත්තා කියලා. එහෙමනම් අපි අද දින පාඩම අවසන් කරමු. එහෙනම් දුවේ පුතේ ඔබ සැමට සුබ අනාගතයක්.